ಒಮ್ಮೆ ವೈದ್ಯರು ಗುರುತಿಕೆಯಿಂದ ವಿಶ್ವವಿದ್ಯಾಲಯ ಆಚಾರ್ಯವರು ಇಂಜಿನಿಯರು ಗುರುವರು ಓಂ ತಮನ್ಗೆ ವ್ಯಾಟುಪ ಏಮನತ್ತ ಬದುಹರ ಹಾರಿ ಕುಮನ ಹೋ ಕೆಪಕಿರಿ ಮಸಿದು ಕರ್ನೋ ಕೌದ ಅತ ಉಸಲ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಹರಿ ಮಗೆ ವ್ಯಾಟುಪ ಸಂಪೂರ್ಣ ಮದೆನ್ನ ಮ ಮೆಚ್ಚರ ಕಪಕರನ್ನ ಮಗೆ ವಾಹನೆ ಅಡುಕರನ್ನ ತೆಲ್ಟಿಕ ಅಡುಕರನ್ನ ಕೇಳ ದೇಶಪಾಲಾಚ್ಯಕ್ಕೆ ಇಸ್ಸರಾಟ ಹಾವೆ ಮೆನ್ನ ಮೇಕೈ ರಟೇತಿನ ಪ್ರಶ್ನೆ ಈ ಪ್ರಶ್ನೆಯ ದೇಶಪಾಲಾಚ್ಯನ್ ಹಂದುನಾ ಗಣಿಗೆಲ್ಲ ಅಪಿ ವಿಶ್ವಾಸ ಕರ್ಣ ಮುಗದ ಇದಿರೇದಿ ತಾ ಇಕ್ಮನಿ ಮತಿವರ್ಣ ಎನ ನಿಸ ಮೊಮ್ಮೆ ಅನ್ನ ಸೂದನವೆನ್ನೆ ಜ್ಯೇಷ್ಠ ಕಥಿಕಾಚಾರ್ಯ ಚಾರುದತ್ತ ಇಲಂಗ ಸಿಂಗ ಮಹಾತ್ಮೆಯವರು ದೆನ್ ಒಬ್ಬತುಮಾನ್ ಫಿಗರ್ಸ್ ಟಿಕಾಕ್ ಎಕ್ಕ ಎಕತು ಇಲಾಮ ಕಿವ ರಟ ಹೆರಯಾಮ ಪಿಲಿಬಂಧವ ದತ್ತ ಟಿಕಾ ಪಿಟ ವರ್ತಮಾನೇದಿ ಎತ್ತರಮ ಮೊಣವಗೆ ತತ್ವದ್ದ ವಿಶ್ವವಿದ್ಯಾಲಯ ಪದ್ಧತಿಯ ತುಲತಿಯನ್ನ ಅಪೇ ಆಚಾರ್ಯವರು ರಟ ಯಾಮ ಸಹ ಏ ಬಗೆಮ ಇದಿರೇದಿ ಅವ್ನು ರಟಯಾನ್ನಟ ಇನ್ನವಾಣ ಕದ್ದ ಮೇವೆನ ಕೂಡ ತಿನ್ನ ತತ್ವೇ ದರುವಂಟ ಅಪಿ ಸಹ ಅಧ್ಯಾಪನೆ ಏನ ಕಥಾಗಲು ඇත්තටම මම හිතන්නේ මම ඉස්සල්ලාම මේ ඩොක්ටර් කීපෙකට තව ටිකක් එකතු කරන විශ්වවිද්‍යාල පද්ධතිය ගත්තොත් දැන් පශ්චාත් උපාධි කරනවා. දැන් මේ ඉන්න මහාචාර්යවරු ආචාර්යවරුම තමයි පශ්චාත් උපාධි සඳහා සේවය සපයන්නේ. එතකොට ඒ ආචාර්යවරුන්ට ඒකට යම්කිසි දීමනාවක් ගෙවනවා. මොකද ඒක කරන්නේ සමාජයට සතියක්. එතකොට ඒකත් මේ පඩියට එකතු කරලා ඒකටත් බදු අය කරනවා. එතෙන්ටත් අය කරනවා. ඒ වගේම තමයි දැන් ඔය සියලු දෙන අරන් තියෙනවනේ ණය. මේ ණය මේ සමස්ත එකතු කරලා එන ග්‍රොස් සැලරි එකට තමයි ණය මේ බදු අය කරන්නේ. ඒ කියන්නේ මේ ණයටත් බද්දක් අය කරනවා. අය කරනවා. එතකොට මේක අර ඩොක්ටර් කියපු කතාව හරියටම හරි මේක මේ කොල්ල කෑමක් තියෙන. ඉතින් ඒක තමයි ඇත්තම ප්‍රශ්නේ. සමහර ආචාර්යවරුන්ට මේ වැටුප ඍණ මට්ටමට ගියා. සමහර ආචාර්යවරු රුපියල් 1000 1500 යතේ ඉතුරු වුණේ. මේක තාමත් 100%ක් සමනය වෙලා නැහැ. ඉතින් ওই தත්ති තියෙන. දැන් විශ්වවිද්‍යාල පද්ධතිය ගත්තොත් ඇත්තටම මේ අවුරුද්දේ 46,000 ගානක් වගේ විද්‍යාර්ථීන් බඳවා ගැනීමත් එක්ක පද්ධතිය සිටිය යුතුයි ආචාර්යවරු 14,000. මොකද සාමාන්‍ය අනුපාතය අනුව ගත්තොත් ඒ කියන්නේ ඒක තියෙනවා මේ වෛද්‍ය විද්‍යාව පැත්තෙන් වෙනම අනුපාතයක් ශිෂ්‍යයන් සහ ආචාර්යවරු අතර කලා විෂයන් පැත්තෙන් වෙනම අනුපාතයක් තියෙනවා. අපි ඇවරේජ් ගත්තොත් 14,000ක් වගේ ඉන්නවා. හැබැයි ගිය අවුරුද්ද වෙනකොට පද්ධතියේ හිටියේ ආචාර්යවරු 6,000ක් වගේ ප්‍රමාණයක්. හැබැයි ගිය අවුරුද්දේ අවසාන වෙනකොට මේකෙන් 800 අතර ප්‍රමාණයක් රට හැර ගියා. 814 අතර ප්‍රමාණයක් විශ්වවිද්‍යාල ආචාර්යවරු විතරක් ඒ කාලය තුළ රට හැර ගියා. එතකොට මේ වෙනකොට අනිත් කාරණය තමයි එතනින් තව පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ අර 6000 තුළ 800ක් අපි හිතමු 800ක් ගියයි කියලා. එතකොට ඉතුරු ප්‍රමාණයෙන් ඉන්නවා තවත් 1000ක් විතර අධ්‍යන නිවාඩු සහ සප්තවාර්ෂික නිවාඩු වලට රට ගියපයි. එයින් අපි දන්න බොහෝමයක් අය ඒ අත් රෙසිග්නේෂන්ස් ලෙටර්ස් එවනවා. මේ අසීමේ ලිපිය වෙනවා මේ සේවයෙන් අයින් වෙලා බොහොමයක් දෙනවා. අනිත් පැත්තෙන් තියෙනවා අපි දන්නවා අලුතෙන් ආචාර්යවරු බැඳුනට පස්සේ ආචාර්යවරු පශ්චාත් උපාධි කරන්න විදේශගත වෙනවා. ඒතකොට විදේශගත වෙනකොට තියෙනවා මේ බොන්ඩ් එකක් සයින් කරන්න බැඳුම් කරය. ඒතකොට මේ බැඳුම් කරය සාමාන්‍යයෙන් ඉතාම විශේෂ පශ්චාත් උපාධි කරනකොට යුරෝපීය රටවල් වලට යනකොට ඉතාම විශාල ප්‍රමාණයක් වෙනවා. සාමාන්‍යයෙන් 150,000-200,000 ප්‍රමාණයට යනවා මේ බැඳුම් කරය. එහෙම වුණහම අර විශ්වවිද්‍යාල පද්ධතියේ ඉන්න ආචාර්යවරු දෙන්නෙක්, ඒ කියන්නේ දැනට සේවයේ ඉන්න දෙන්නෙක් මේකට අපවාසයෙන් අස්සම් කරන්න ඕනේ. එතකොට ඒකට අස්සම් කරන්න ආචාර්යවරු මැලිය නම් මොකද මේ රටේ ඇතිවලා තියෙන තත්ත්වෙත් එක්ක රට හැර ගියොත් එහෙම අර ආචාර්යවරු දෙන්න ඒ අර බොන්ඩ් එක ගෙවන්න ඕනේ. ඒක ගෙවන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ අලුතෙන් බැඳුන ආචාර්යවරුත් ස්කෝලර්ෂිප් එක හම්බුණාට පස්සේ සේවයෙන් ඉවත් වෙලා රට හැර යනවා. එතකොට මේ தත්ත්ව විශ්වවිද්‍යාල පද්ධතිය බරපතල විදිහටම ඇවිල්ලා තිනවා. අනික් කාරණේ තමයි මේ ඔක්කොම තියෙද්දි අර ජෝසප් ස්ටාලින් මහත්තයා කිව්වා වගේ අර ආණ්ඩුවේ සියලුම, ඒ කියන්නේ රජයේ සියලුම සේවකයන් බඳවා ගැනීම අත්හිට වීම විශ්වවිද්‍යාල පද්ධතියට තියෙනවා. එතකොට සමහරවිට දැන් ඔබතුමන්ලගේ දැන් මේ සිද්ධ වෙලා තියෙන අලුතෙන් බඳවා ගන්න ප්‍රශ්නයකුත් නෙමෙයිනේ. දැන් මේ වෙලා තියෙන්නේ යම් පිරිසක් අඩු වෙලා තියෙනවා මේ හැම ශේෂ්ත්‍රයකම. එතකොට නැවත පුරප්පාඩුව සපුරාලීම, ඒ පුරප්පාඩුව සපුරන්න දෙන්නත් ඒ පුරප්පාඩුව සපුරාලන්න දෙන්නෙත් නැහැ. දැන් එක තීරණයක් ගත්තා 2022න් පස්සේ මේ විශ්‍රාමගිය පිරිස සහ අස්වනු පිරිස බඳවා ගන්න කියලා. එහෙම තීරණයක් අමාත්‍ය මණ්ඩලයෙන් ගත්තට තාමත් මුදල් අමාත්‍යාංශයෙන් ඒව අනුමත කරලා ඉවන්නේ නැහැ. එතකොට මේ පැත්තෙන් අයින් වෙනවා, එක පැත්තකින් මේ විදේශගත වෙලා යනවා, අර පැත්තෙන් බඳවා ගන්න විදියකුත් නැහැ. දැන් පද්ධතිය ආචාර්යවරු 5000කටත් වැඩි අඩුවෙන් ඉන්නේ. සමහර ඉන්නවා දැන් විවෘත විශ්වවිද්‍යාලය ගත්තොත් එහෙම ඉංග්‍රීසි භාෂාව වගේ විෂයක් ගත්තොත් ඒවට 18,000ක් වගේ ඉන්න ළමයින්ට ස්ථීර ආචාර්යවරු දෙන්නයි නැත්තම් එකනයි ඉන්නේ. මේක අපි කවුරුත් හිතන්නේ නැති තත්ත්වයක්. අපි රටේ විවිධ තීන්දුව තීරණ ගත්තට මේක සුර ලෝකයක් වගේ කිව්වට
මේක මේ ඇත්තට මේ මහපොලේ පැලවෙන්න ඇති තත්ත්වයක් තියෙන. එතකොට මේක ඉතාම ඛේද වාචකයක්. මොකද විශ්වවිද්‍යාල ආචාර්යවරු කියන්නේ පශ්චාත් උපාධි කරලා විශාල කාලයක් අධ්‍යන කටයුතු සඳහා වැය කරලා ආපු කෙනෙක් තමයි ආචාර්යවරයෙක් වෙන්නේ, මහාචාර්යවරයෙක් වෙන්නේ. ඒ වගේ කෙනෙක් රට හැර ගියාට පස්සේ ඒ වගේ කෙනෙක් නැවත හදනවා කියන්නේ ඉතාම අමාරු සහ සෑහෙන කාලයක් ගත වෙන ඉතාම විශාල මුදල් ප්‍රමාණයක් රටට වීදම් වෙන වැඩක්. එතකොට මේ තත්ත්වය ඒ විදිහටම තාමත් තියෙන. එතකොට මේකට අපි කඩිනමින් විසඳුමක් ලබා ගත යුතුයි. මම අර කලින් වතාවේ ඔබතුමා අහපු ප්‍රශ්නයකටත් කිටියෙන් උත්තරයක් දෙන්නම්. මේ වෙනකොට තියෙන අනධ්‍යන වැඩ වර්ජනය සම්බන්ධයෙන් අපිට කියන්න තියෙන්නේ ඔවුන්ගේ යම් ඉල්ලීමක් තියෙනවා නම් ඒ අනධ්‍යන කාර්ය මණ්ඩලයත් ආණ්ඩුවත් මේක සාකච්ඡා කරලා කඩිනමින් මේකට විසඳුමක් ලබා ගත යුතුයි. මොකද මේ රටේ අධ්‍යාපනය ලබන දරුවන්ට මේකෙන් පාඩුව වෙන්නේ අනිත් සියලුම දෙනාට වැඩි. ඒ කියන්නේ මේ රටට තමයි මේකේ පාඩුව වෙන්නේ. ඒක නිසා මේ පාර්ශ්ව දෙක සාකච්ඡා කරලා යම් තැනකට ඇවිල්ලා මේකට විසඳුමක් ලබා දිය යුතුයි. ඒ දෙපැත්තම මේකට යම් නම්‍යශීලී බවක් ඇති කරගත යුතුයි. එතන යම් යම් අවස්ථාවල අපිට ඇවිල්ලා තියෙනවා මේ ආචාර්යවරුන්ට දුන්න දීමනා සම්බන්ධයෙන්. ඉතින් ඒව හැම සංසන්දනාත්මකව ගැළපීමේ කිසිම හැකියාවක් නැහැ. නමුත් අපි දන්නවා මේ සමස්ත සේවකයන්ට යම් අර්බුදයක් තියෙනවා, ආර්ථික ගැටලුවක් තියෙනවා. එතකොට ඔවුන්ට ඕනෑම සේවයකට අපි කියන්නේ ඒ ඉල්ලීම් දිනා ගැනීමට අයිතියක් තියෙනවා, ඉල්ලීමට අයිතියක් තියෙනවා. ඒව ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කරලා යම් විසඳුමකට පැමිණිය යුතුයි කියන එක තමයි අපි කියන්නේ.